භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අවසරයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් ඔබ වෙත මේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ අප මේ ගෙන එන්නේ සොඳුරු නිවන් මඟ සාකච්ඡාවට බඳුන්වන ඒ සතිපට්ඨාන සංයුක්තයේ දේශනාවන් සාකච්ඡා කෙරෙන, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් සාකච්ඡා කෙරෙන සදහම් කතිකාවතයි. ඉතින් උතුම් බුද්ධ දේශනා ඇසුරින් මේ සදහම් කතිකාවත ඔබ වෙත ගෙන එන්නට වැඩම කොට වදාළ අපගේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ මහමුණාවේ පින්වත් ස්වාමින් වහන්සේව අපි ගෞරවයෙන් මේ වැඩසටහන සඳහා පිළිගනු ලබනවා. නමෝ බුද්ධාය පින්වත් ස්වාමී. ඉතින් ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි මෙතෙක් දවස් මේ සොඳුරු නිවන් මඟ සදහම් කතිකාවතින් කතා කරන්නට යෙදුණා බුදුරජාණන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්හිදී. එහෙම නැත්නම් මේ සතක් වූ බෝධිපාක්ෂික මූලික වශයෙන් සතක් වූ බෝධිපාක්ෂික ධර්මයන්හි මූලික බෝධිපාක්ෂික ධර්මයන් හතර වූ සතර සතිපට්ඨානය ගැන එය අපි කතා කළේ පින්වත් ස්වාමීන් වහන්ස සංයුක්ත නිකාය පහේ සතිපට්ඨාන සංයුක්තේ මුල්ම වර්ගයේ වන අඹපාලි වර්ගයේ ඇසුරින්. ඉතින් අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ මේ වර්ගයේ අන්තිම සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව භික්ඛුණු පස්සේ සූත්‍ර දේශනාවේ නමින් තමයි සඳහන් වෙන්නේ. භික්ඛුණු පස්සේ කිව්වහම පින්වත් ස්වාමීන් වහන්ස මේ අර්ථය වෙන්නේ මේ භික්ෂුණී ආරාමයේ දී වදාළ දෙසුම කියන අර්ථය. ඉතින් මේ දෙසුම භික්ෂුණී ආරාමයකදී ආරාමයක් අරමුණු කරගෙන සිද්ධ වෙච්ච නිසා, භික්ෂුණී ආරාමයක සිදු වූ කතාබහක් අරමුණු කරගෙන සිදු වූ නිසා භික්ඛුණු පස්සේ කියන නමින් සඳහන් වෙනවා. ඉතින් මේ දේශනාවේදී අපට විශේෂ කරුණක් පින්වත් ස්වාමීන් වහන්සේ මෙතෙක් අපි ඉගෙන ගත්තේ නැති කරුණක් අපිට පැහැදිලි කරගන්න ලැබෙනවා. ඒ තමයි මේ සිත පිහිටුවා භවනා අරමුණේ වෙනත්, කියන්නේ තමන් කරමින් සිටින සතිපට්ඨාන භවනා අරමුණෙන් බැහැර වෙනත් අරමුණක සිත පිහිටුවා වැඩිවීමත්, ඒ වගේම නොපිහිටුවා වැඩිවීමත්, පණිදාය භවනා, ඒ වගේම අපපණිදාය භවනාය කියන මේ ආකාර දෙකින් මේ සතිපට්ඨානේ වඩන ශ්‍රාවකයෙකුට, දැන් වඩන කෙනෙකුට දැන් මේ සදහම් කතිකාවත ශ්‍රවණය කරලා මේ ධර්මයේ ප්‍රගුණ කරන අය සිටිනට පුළුවන්. ඉතින් මේ වඩන අයට මේ මතුවෙන්න පුළුවන් ගැටළු වලට සියලු විසඳුම් පාහේ මා හිතන්නේ මේ සතිපට්ඨාන සංයුක්තියේදී අපට මුණ ගැහෙනවා. ඉතින් මේකෙදී මේ සතිපට්ඨාන භාවනා වඩන කෙනෙකුට මේ ඒ තමන් කරමින් සිටින භාවනාවේදී යම් ගැටලුවක්, යම් කය අරමුණු කරගෙන දැවිල්ලක්, සිත අරමුණු කරගෙන කායික දැවිල්ලක් ආදී වශයෙන් හටගත් අවස්ථාවකදී කොහොමද එතනදී කටයුතු කරන්නේ? ඒ වගේම එහෙම අපහසුාවක් ඇති නොවෙච්ච අවස්ථාවකදී කොහොමද කටයුතු කරන්නේ කියන මේ කරුණු පැහැදිලි කරලා දෙනවා මේ සූත්‍ර දේශනාවේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපට මේ දේශනාවට හේතු වූ නිදානය, ඒ වගේම මේ සිත වෙනත් භාවනා අරමුණක පිහිටවලා වැඩිම ගැනත්, පණිදාය භාවනාව ගැනත් අපිට මුලින්ම පැහැදිලි කරලා දෙන්න එසා පිල්ලා සිටිනවා. එහෙමයි. නමු බුද්ධාය, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, වින ස්වාමින් වහන්සේ පණිදාය භාවනාවත් අපණිදාය භාවනාවත් ගැන භාග්‍යතුන් වහන්සේගේ දේශනා කරන්නට යෙදුණුවේ නිදාන කතාවත් සමග අපි ඒ කොටසට සම්බන්ධ වෙමු. ස්වාමීන් වහන්සේ වදාළ අයුරින් මේක භික්ඛුණු පස්සේ සූත්‍රය නමින් සඳහන් වෙන්නේ. පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් පාත්‍ර සිවුරු රැගෙන භික්ෂුණී ආරාමයකට වඩිනවා. එතන සිටින භික්ෂුණීන් වහන්සේලා පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා එක පැත්තකින් වාඩි වෙලා මේ තමන් ලැබපු ධර්මයේ දියුණුව ගැන මේ විදියට පවසනවා. ඒ භික්ෂුණීන් වහන්සේලා කියනවා, ඉද බන්තේ ආනන්ද සම්බහුලා භික්ඛුනියෝ. පිනත් ආනන්ද ස්වාමීන් වහන්ස මේ බොහෝ භික්ෂුණීන් වහන්සේලා චත්තුස්සු සතිපට්ඨානේසු සුපටිත්තිත චිත්තා. සුපටිත්තිත චිත්තා, ඒ කියන්නේ
සතර සතිපට්ඨානි මනාකොට සිත පිහිටවල විහරන්ති වූ වාසය කිරීම නිසා උලාරම් පුබ්බේ නාපරං විශේෂං සංජානිස්සති. උලාර කියන උදාර, උදාරෝ පුබ්බේන අපරං, මේ කලින්ට වැඩිය පස්සේ විශේෂ දියුණුවක් දකින්නවා කියලා කියනවා. ඉස්සර තිබ්බ නැති දියුණුවක්. ඔව්. සතර සතිපට්ඨානයට එන්න කලින් නොතිබූ දියුණුවක් සතර සතිපට්ඨාන හිත පිහිටුවීමෙන් ලැබුවා කියලා ඔය ටික කියනවා. ඉතින් පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා, ඒවමේතම් භගිනියෝ, ඒවමේතම් භගිනිය කියලා. ඒක එහෙමමයි කියලා කියනවා. කවුරු හරි කෙනෙක් යොහි කෝචි භගිනියෝ භික්ඛුවා භික්ඛුණීවා චතුසු සතිපට්ඨානේසු සුපතිට්ඨිත චිත්තෝන්. සතර සතිපට්ඨානේ මනාවකට හිත පිහිටෙව්වොත් ඒ කෙනාට තස්සේතම් පාටිකංකං, එයාට මේක කැමති විය යුතුයි කියනවා. මොකද්ද? උලාරං පුබ්බේ නාපරං විශේෂං සංජානිස්සති. උදාරු පෙර නොයසු පෙරට වඩා පස්සේ විශේෂත්වයක් ධර්මමග තුළ දියුණුවක් හඳුන ගන්න පුළුවන් කියලා ඒක කැමති වෙන්න කියනවා සතිපට්ඨානයට එන කෙනාට. පින්නස්සාන අන්න ඉතින් ඒ විදිහට ඒ කරුණත් කියලා තවත් දහම් කරුණු වලින් ධර්මය දේශනා කරලා සමාදම් කරවලා ධර්මයට සතුටු කරවලා ආනන්ද ස්වාමීන් වහන්සේ නැගිටලා වැඩම කළා. වැඩම කරලා සවැත්නුවර පිණ්ඩපාතේ වැඩම කරලා අවසානයේ පිණ්ඩපාතේ වළඳලා පසුව මේ සිදුවීම, මේ කතාබහ පින්නත් ආනන්ද ස්වාමීන් වහන්සේ අපගේ භාගිතුන් වහන්සේ සමීපයට ගිහිනුත් පැවසුවා. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා වන්දනා කරලා එක පැත්තකින් වාඩි වුණ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ භික්ෂුණීන් සමග ඇති වුණු මේ කතාබහ සම්පූර්ණයෙන් භාගිතුන් වහන්සේ ළඟදී පැවසුවා. ඉතින් භාගිතුන් වහන්සේත් අනේ වෙලාවේදී වදාලේ එවමෙතං ආනන්ද, එවමෙතං ආනන්ද. ඒක එහෙමමයි පින්නත් ආනන්ද, ඒකේ විදියමයි. මේ කවුරු හරි කෙනෙක් යොහි කෝචි ආනන්ද භික්ඛුවා භික්ඛුණීවා, භික්ෂුවක් හරි භික්ෂුණියක් හරි චතුස්සු සතිපට්ඨානේසු සූපතිට්ඨිත චිත්තු. මේ සතර සතිපට්ඨානේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ හතරේ හිත මනාකොට පිහිටෙව්වොත් එයාට මොකද වෙන්නේ? තස්සේතම් පාටිකංකං, එයා කැමති වෙන්නේ කියනවා. එයා උලාරම් පුබ්බේ නාපරං විශේෂං සංජානිස්සති. උදාර පෙර නැති පස්, ඔව් පෙර තිබ්බේ නැති පසුව විශේෂ දියුණුවක් ලැබෙනවා කියන කැමැති වේ යුතුයි කියලා භාගතුන් වහන්සේ වදාළා. භික්ෂු භික්ෂුන් විතරක් නෙමෙයි උපාසක උපාසිකාවන්ටත් මේක අදාළයි. අදාළයි. මනමින් සත සතිපට්ඨාන සිහි පිහිටවනවා නම් පෙර තිබ්බේ නැති විශේෂ අවබෝධ ඥානයන්, විශේෂ කුසලතාවයන් එයා තුළ වඩා ගන්න අවස්ථාවක් තියෙනවා කියන්නේ. භාගිතුන් වහන්සේ දැන් එතනදී ඒක කියලා ඊළඟට ඒ මාර්ගය යන කෙනෙකුට වෙන්න තියෙන වෙනස්කම් පවසනවා. දැන් කෙනෙකුට මාර්ගයේ විදියටම සතිපට්ඨානය තුළ දිගටම යන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම ලැබෙන්න පුළුවන් මේ බාධාවක්. අන්න ඒක දේශනා කරනවා මෙතනදී. අන්න ඒක භාගිතුන් වහන්සේ වදාලා මේ ඉදානන්ද බික්ක කායේ කායනුපස්සී විහෙරති. ඔන්න දැන් සතර සතිපට්ඨානේ අපි මේ දක්වා කතා කළා ඉරින් කෙනෙක් කායනුපස්සනාවෙන් වාසය කරනවා. ඒ වාසය කරන්නේ කොහොමද? ආතාපි සම්පජානෝ සතිම, කෙලෙස් තවන වීරියෙන් නුවණින් සිහියෙන් එහෙම වාසය කරනවා. විනය ලෝකේ අවිජ්ජා දොමනස්සං, ඉඩ දෙන්නේ නැහැ දැඩි ලෝභයට, දොමනසට. එහෙම වාසය කරද්දි එන්න පුළුවන් ප්‍රශ්නයක්, කරදරයක් තමයි කෙනෙකුට තස්ස කායේ කායනුපස්සිනෝ විහෙරතු. එහෙම කායනුපස්සනාවෙන් ඉද්දි කායාරම්මනෝවා උප්පජ්ජති කායස්මින් පරිලාහ, කය අරුමුණු කරගෙන හරි කය දැවිල්ලක් එන්න පුළුවන් කියන කයන පසනාවෙන් ඉද්දි කයස්මින් පරිලාහ කියලා සවනාසේ දේශනා කරන්නේ. ඊළඟට භාගිතුන් වහන්සේ වදාළ චේතසෝව ලීනත්තම්, හිතේ හැකිලීමක් එන්න පුළුවන් කියන එක. කය දැවිල්ලක් එහෙම නැත්තම් හිත හැකිලීලක් එන්න පුළුවන් කියන තීන මිද්දේට, තීන මිද්දේට වගේ. දැන් කයන පසනාව හිත පීඩන් නැතිව බැහැර වීමක් ගැන මේ කියන්නේ. කය දැවිල්ලක් ආවට පස්සේ ඒකනේ විතරක වෙන්නේ. එහෙම නැත්නම් හිත එකලලා ගියාට පස්සේ එහෙමම තින මිද්දියට ලක් කියලා ඒක නතර වෙනවා. එහෙම නැත්නම් වහිද්දාවා චිත්තම් වික්කපති. මේ කයන පස්සනාවෙන් බැහැරට පංච කාමයේ අරබයා හිත විසිරෙන්න පුළුවන්. අර උද්දච්ච කුච්ච අවස්ථාව. එහෙමයි. දැන් උද්දච්ච කුච්චයට යන්න පුළුවන්, වෙන නිවරණයකට යන්න පුළුවන්. පියාගේ කුච්චර භාගදුනාසේගේ පියුරුමෙන් බැහැරව ගිහිල්ලා මහරහට අයිති අරමුණකට යන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් කියන මේ දේශනා කරන්නේ. එතකොට භාගතුන් වහන්සේ වදාලා තේනහ ආනන්ද බික්ුණා. ඒක නිසා ඒ වෙලාවේදී භික්ෂුවක් නම් මේ සතිපට්ඨානෙ දෙන්නේ ඒකෙනා කිස්මිච්චි දේව
පාසාධනය නිමිත්තේ චිත්තං පනි දහිතබ්බං කියන. එතකොට හිත දැන් අකුසලට යන්න දෙන්නේ නැතුව වෙන හිත පහදවන හිත ප්‍රසාද නිමිත්තක හිත පනි දහිතබ්බං. අන්න ඒක තමයි හිත පිහිටවන්න කියනවා. ප්‍රසාදනය වෙන බුද්ධානුස්සති භාවනාවක් වෙන්න පුළුවන් සන්නසේක. මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්. ධම්මානුස්සති භාවනාවක් වෙන්න පුළුවන්. හිත තමන්ගේ හිත පැහැදුණු හොඳට හිතට ප්‍රකට වෙච්ච වහා අකුසලෙ මුදවන තමන් දන්නවා තමන්ට මේ සීත තැම්පත් වෙන කුසල් අරමුණක් මේ භාවන අරමුණක් තමන් පුරුදු කළ සමත භාවනක් වෙන දන්නවා. අන්න ඒකට ගන්න කියනයි. අපි මීට කලින් කතා කරපු අර මේ සෝද සූත්‍රයේ ආකාරයට හොඳට භාවනාව ප්‍රගුණ කරන කෙනා දන්නවා තමන්ට වැඩෙන ප්‍රසාදනීය නිමිත්ත මේ හොඳින් වැඩෙන භාවනාව කුමක්ද කියලා. එමුදු පිහිටන ප්‍රසාදනීය නිමිත්තක භාවනා අරමුණක සිත පිහිටවන්න කියනවා. එහෙමයි සන්න. එතන ඒ සෝද සූත්‍රයේදී සතිපට්ඨාන භාවනා අරමුණ නිමිති කියන්නේ මෙතනදී මේ සතිපට්ඨාණයෙන් බැහැරව මේ මේ ප්‍රසාදනීය වෙන සමත භාවනාවක හිත පුරුදු එකක් ගැන කියනවා. අනුස්සති භාවනාවක්. අනුස්සති භාවනාවකට හිත පිහිටවන්න කියනවා. මොකද විහාර භාවනාවක් කියන්නේ. එහෙමයි. මොකද දැන් අකුසලයට යන්න එපා කියන දැන් හිත කය දැවිල්ල આવොත් එතන ඒ අකුසලයට යවෙන. එතකොට දුම්නස තමයි හටගන්නේ ආපහු. ඊට පස්සේ හිත ඇකුළු වුණාට පස්සේ තියෙන මිදි ආයි අර අකුසලයට යන්නේ නීවරණේ. ඊට පස්සේ හිත විසිරුණාම ආපහු මේ එක් වැලීමක් හටගන්නවා. එහෙම නැත්නම් පසුතැවිල්ල හටගන්නේ. ඒත් කොහොම හරි වෙන්නේ මොකද්ද? අභිජ්ජා දුම්නස තමයි හටගන්නේ ඊට පස්සේ ආපහු. අර කෙලස්ථාන වීරිය පසු බහිනවා. නුවණ අහිමි වෙනවා. සිය අයින් වෙනවා. අන්න ඒක අහිමිවීමෙන් වැළකීලා බේරෙන්න තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ හිත පහදන වෙනත් භවනා ආරමුණ ගන්න කියලා. අන්න එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් ස්වාමීන් වහන්සේ තේනානන්ද වික්‍රම තස්ස කිස්මිචිදේ පාසාදනයේ නිමිත්තේ චිත්තම් පනිදහතු. එහෙම හිත පිහිටෙවුවාම පාමුජ්ජං ජායති. අන්න හිත එතකොට අර හැකුළුණු හිත පිබිදිලා එනවා. හිත අර හැකුළුණු එක පිබිදිලා අර දැවිල නැති වෙනවා කයි නැති වෙලා පිබිදිලා එනවා. පමුදිතස්ස පීති ජායති. හිත පිබිදිලා එද්දි ප්‍රීතර ප්‍රීති එනවා. ප්‍රීතිය උපදින පීති ජායති. පීති මනස්ස කාය උපසම්බති. පීතිමත් සිතේට කයට සහල්ලුයි. කයට බරක් එන්නේ නැහැ. කයක දැවිල්ල දුර වෙලා යනවා. කාය පසම්බති. පස්සද්ද කාය සුඛම් වේදිති. දැන් හිතටත් ප්‍රීති. කයත් සහලින්ද කයටත් සනීපයි. ඊතර මොකද වෙන්නේ? සුඛම් වේදිති. සැපක් විඳිනවා. එතකොට හිතට වදයක් කරදරයක් නැති හින්දා සුඛිනෝ චිත්තං සමාධියේ. හිත තැම්පත් වෙනවා. සමාධිය ලැබෙනවා කියලා දේශනා කරනවා. සෝ ඉති පටි සංචික්කති. අන්න පින්න ස්වාමීන් වහන්සේ පින්නත්නි භාග්‍යවතුන් වහන්සේ වදාලා ඊළඟට ඒ කෙනා මොකද කරන්නට වනෝ? මේ විදිහට කල්පනා කරන්න කියනවා. යස කෝහං අත්තහ චිත්තං පනිදහින්. යම්කිසි අර්ථයකට යම්කිසි තේරුමක් යම්කිසි හේතුවක් නිසා මම හිත බැහැරට ගත්තද මේ කායනුපස්සනාවෙන් සෝ මේ අත්තෝ අබිනිප්පන්නෝ. අන්නේ අර්ථය දැන් මං නිපදවා ගත්තා හදාගත්තා. මොකද අර්ථය? අර කයේ දැවිල්ල නැති වෙලා හැකිලිම හිත විසිරීම අයින් වෙන ප්‍රීතිය ප්‍රමුදිත භාවයේ පස්සද්දී සැපේ සමාධි චිත්ත සමාධිය උපදවා ගත්තා කියන එක තමයි සිද්ධ කරගන්නේ. සතර සතිපට්ඨානේ වඩද්දි දේශනා කරන්නේ අර අලුත් පැවිදිච්ච සවන්නාතරට ඒකෝදි භූත විපස්සන්න චිත්ත නේද? ඒකක් චිත්ත සමාධිය ගන්න කියලානේ කියන්නේ කානුපස්සනාවෙම. එහෙම බැරි වෙදි තමයි බාහිර අරමුණකට හිත පීඩවල චිත්ත සමාධිය ලබන්න කියන්නේ. ඊට පස්සේ යා කල්පනා කරනවා ඒක දැන් ලබා ගත්ත හන්දදානි පටිසංහරාමි. දැන් එනම් මම ඒ හිත ඒ අරමුණෙන් ගන්න ඕන කියනවා. ආපහු ගන්න ඕන කියනවා. සෝ පටි සංහරතිචේ ගන්නවා කියනවා. ප්‍රසාද නිමිත්තෙන් ගන්නවා අරගෙන කියන්නේ බුද්ධානුස්සති වැඩ හිටියන මේ බුද්ධානුස්සති මෙනෙහි කිරීම නතර කරනවා. අමතර කරලා ආපහු එනවා කායනුපස්සනාවට. චේව නච්ච විතක්කේති. ආ විතර්ක කරන්නේ නැ නච විචාරයේදී. දැන් බුද්ධානුස්සති තයින් වෙලා අර අකුසල විතර්කයට යන්නෙත් නැහැ. දැන් කායනුපස්සනාව තුළ ඉන්නවා. ඊට පස්සේ තමන්ගේ දැන් චිත්ත සමාධිය තියෙනවනේ. එතනින් පස්සේ ධර්ම මාර්ගයේ තමන්ට සුදුසු අයරින් විදර්ශනා වශයෙන් දිනු කර ගන්නවා කියන එක මේ කියන්නේ. ඊට පස්සේ කියනවා අවිතක්ඛෝමි අවිචාරෝ. එතන විතර්ක නැති විචාර නැති අජ්ජත්තං සතිමා. තමන් තුල සිහිය තියෙන සුඛිතස්මීති පජානාති. සැපේ මනාකොට දැනගන්නවා කියනවා. එතන කායනපස්සනාවෙන් මේ විදිහට හිත අකුසලට යන එක වළක්වලා පිටට භානාව වෙන සමත භානාවක තියලා ආපහු කායනපස්සනාවටත් අරගෙන මේ අරහත්ත්වේ කරා රැගෙන යනවා කියන එක තමයි මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. කායනුපස්සනාව අරබයා. ඒ විදිහටම පින්නස් ස්වාමීන් වහන්සේ
භාගිතුන් වහන්සේ වේදනනු පසනාවටත් චිත්තානු පසනාවටත් දම්මානු පසනාවටත් ගලපල දේශනා කරනවා. මේ තුනේදීම භාගිතුන් වහන්සේ දේශනා කරන විශේෂ දෙයක් තියෙනවා. දැන් මේ කයේ දැවිල්ල හටගන්නේ කය අරම්මනේන්නේ, ඒ වගේම කයන් පසනාවෙන්නේ වේදනනු පසනාවේදීත් කය දැවිල්ල කටගන්නවා කියන වේදනා අරමුණු කරගෙන කය දැවිල්ල කට ගන්න පුළුවන් කියනවා. හිතේ හැකිලීම, හිත විසිරීමක් වෙන්න පුළුවන්. චිත්තානුපස්සනාවෙත් සිත ගැන බලාගෙන ඉද්දිත් කය දැවිල්ල කට ගන්න පුළුවන් කියනවා. කායස්මින් පරිලාව. ඒ වගේම අර සිතේ හැකිලුණු ස්වභාවය බාහිරට සිත විසිරීමත් කට ගන්න පුළුවන් කියනවා. ධම්මානුපස්සනාවෙත් එහෙමයි. ධම්මාරම්මණයක් මුල් කරගෙන ඒකේ හිත පිහිටවා ගන්න බැරුව මේ චිත සමාධියට මේක බාධා කරන්නේ. එහෙම. එතන කයේ බරක් ආපු ගමන් කය දැවිල්ලක් ආවට පස්සේ ඊට පස්සේ ඒක හිත තැම්පත් වෙන්නේ නැහැ. චිත සමාධිය ලැබෙන්නේ නැහැ. ඒක ඇකිලිලා යනවා, විසිරෙනවා. කුක්කුච්ච උදච්ච කුක්කුච්චට යනවා, පසුතැවිලෙනවා. ඒත් එක්ක වෙන මේ ඒ හානිය, එයින් ධර්මාර්ගයෙන් බැහැර වීම වළක්වා ගන්න තමයි ධර්මානුපස්සනාවේදී ධර්මය අරමුණු කරගත්තු අරමුණු කරගෙන ඉද්දි කායික දැවිල්ලක් ඒ විදිහටම හට ගන්න පුළුවන්. කෙනෙකුට හට ගන්න පුළුවන් කියන සමහර කෙනෙකුට. ඉතින් අනේ නිසා භාගතුන් වහන්සේ වදාලා මේ විදිහට බැහැර අරමුණු හිත තියලා ආපහු ආසදනී නිමිත්ත කර වගේ බුද්ධානුස්සතිය ආදී නිමිත්තක සිත ගන්න කියලා යවස්ථාවකදී මේ විදිහටම අනුගමනය කරන්න කියලා දේශනා කරනවා. අනේකයි පින්න ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ වදාලා ඒවං කෝ ආනන්ද පනිදාය භවනා හොති. හිත බාහිරට පිහිටවලා වැඩීම භවනා කරලා කරනවා කියන එක අනේකයි කියලා භාගතුන් වහන්සේ වදාලා පැහැදිලි කරනවා. එතකොට ඔබට පැහැදිලි වෙන්නේ ඇති ඒ විදිහට සතර සතිපට්ඨාන භවනා අරමුණක සිත පිහිටවලා වැඩීමේදී කය අරමුණු කරගෙන කය අනුපස්සනාව වඩද්දී වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වඩද්දී ඒ කායික දැවිල්ලක්, ඒ වගේම සිතේ හැකිලීමක්, සිත බාහිරට විසිරීමක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ වදාළේ තමන් කැමති ප්‍රසාදනීය නිමිත්තක බුද්ධානුස්සති, මෛත්‍රී ආදී භවනා අරමුණක සිත පිහිටවලා ඒ තුල තමන්ට ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සැපය, ඒ වගේම සිතේ සමාධිමත් භාවය ඇති වුණොත් නැවත ඒ කරුණිෂ්ඨ වුණොත් තමන් ඒ වෙනත් භවන අරමුණක පිහිටවපු වර්ථය සිද්ධ වුණා දැන් මට කියලා තේරුම් අරගෙන නැවත කලින් තමන් කරමින් හිටපු භවනා අරමුණට හිත ගන්න කියලා. එතකොට එයා දැනගන්නවා එයා ඒ වගේම විතර්ක කරන්නේ, විචාර කරන්නේ නැහැ. ඒ වගේම විතර්ක නැති, විචාර නැති තමන් සිහියෙන් යුතු සැපයක් විඳින බව ඊට පස්සේ එයා තේරුම් ගන්න අවස්ථාවයි පින්වත් ස්වාමීන් වහන්සේ අපට ඒ පණිදාය භවනාව සිත පිහිටුවා වැඩීමේ යටතේදී ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් පෙන්වලා දුන්නේ. ඊට පස්සේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ දේශනාවේ අප්පණිදාය භවනාව ගැනත් විස්තර කරනවා නේද? ඒ ගැනත් අපිට පින්වත් ස්වාමීන් වහන්සේ සිත වෙනත් භවනා අරමුණක පිහිටුවන්නේ නැතුව වැඩීමක් ගැන විස්තර කරනවා. ඒක අපිට පැහැදිලි කරලා දෙන්න බුදු දේශනාවේ තියෙන විදිහට. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත්නි භාගින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉන්න අනතුරු මේ දේශනා කරනවා කතංචානන්ද අප්පණිදාය භවනා හෝති. බලන්න භාගිතුන් වහන්සේ ප්‍රශ්නේ නගලා පිළිතුර දෙනවා. කෙසේද ආනන්ද මේ අප්පණිදාය හිත බාහිරට පිහිටවන්නේ නැතුව භවනා කරනවා කියන්නේ? බහිද්ද ආනන්ද භික්ඛු චිත්තං අප්පණිදාය. සතර සතිපට්ඨාණයෙන් බැහැරට හිත පිහිටවන්නේ නැතුව අප්පණි හිතම් මේ බහිද්දා චිත්තන්ති පජානාති. මගේ හිත කායනුපස්සනාවෙන් බැහැරට තිබ්බේ නැහැ. ඒක නැත්තම් වේදනානුපස්සනාවෙන් බැහැරට ගත්තේ නැහැ. එහෙම නැත්තම් චිත්තානුපස්සනාවෙන් බැහැරට ගත්තේ නෑ. එහෙම නැත්තම් ධම්මානුපස්සනාවෙන් බාහිරට ගත්තේ නෑ කියලා දන්නවා. එයාට පහසුවෙන් භවනාව කරගෙන යන්න පුළුවන් බවයි මේ කියන්නේ. අර පරිලාහයක් දෙවිල්ලක් තේහිකුණු බවක් සමහරට ආවත් එයා ඒක සිහියෙන් අර කෙලස්තවන වීරියෙන් නුවණින් සිහියෙන් කටයුතු කිරීම තුළ මගහැරවාගෙන එයාට කටයුතු කරන්න පුළුවන් ප්‍රසාදනීය නිමිත්තකට හිත ගන්න අවස්ථාවක් වෙන්නේ. අවස්ථාවක් උනේ නැහැ. සතර සතිපට්ඨාන අරමුණක් තුළ හිත පිහිටියා. පිහිටියා. ඒක නිසා යා ඒ ඒ ඒ විදිහට භවනා කරන කෙනා ධර්ම මාර්ගයේ දියුණු වෙලා ඉදිරියට යනවා. අරහත්ත්වය කරාම යනවා. යද්දී එයා පස්සේ දැනගන්නා කියනවා භාගතුන් වහන්සේ අත පච්චා. පස්සේ දැනගන්න පුරේ අසංකිත්තං. මුලින් විසිරුනේ නැහැ, හිත හැකුලනේ නැහැ. විමුත්තං. පංච නිවරණෙන් හිත නිදහස් වුණා. ඒ වගේම විමුත්තං කියනවා අරහත්ත්වයටත්. හිත නිකලස් වීමටත් විමුත්තං කියලා කියනවා. අප්පණීතන්ති පජානාති. හිත පිහිටවන්නේ නැතුවම නිදහස් වුණා කියනවා මේ බාහිරට ගන්න නැතුවම. අත්‍යච්ච පන කායේ කායනුපස්සී විහරාමි. ඒවා ඒ වුණාට දිගටම හිටී කායනුපස්සනාවෙන් කියනවා. ආතාපි සම්පජානෝ සතිම.
කෙලෙස්ථාන වීරී නුවන සිය තිබ්බ කියනවා. දැන් ධර්මමාර්ගයේ පුහුණු වෙන අලුතෙන්ම පැවිදෙන භික්ෂුන්වහන්සේලාත් මේ විදිහට වාසය කරනවා. කය අවබෝධ කරගන්න. ආතාපි සම්පජාන සතිමා. ධර්ම කය පිරිසිදු දකින්න වෙහෙසෙන සීක භික්ෂුවත් මේ විදිහට වාසය කරනවා. ඒ වගේම අරහත්ත්වය ලැබූ රහතන් වහන්සේත් මේ විදිහට ආතාපි සම්පජාන සතිමා කෙලෙස්ථාන වීරිය පිහිටලා තියෙනවා, නුවණ පිහිටලා තියෙනවා, සිය පිහිටලා තියෙනවා. මේ විදිහට වාසය කරනවා. ditta dhamma sukha viharane pinisa rahatan vasiket vasayesei. ඉතින් භාගතුන් වහන්සේ වදාලා ඒ නිසා මේ කායන පස්සනාවෙන් බැහැරට ගත්තු නැති කෙනා ඒ විදිහට පසුව දැනගන්නවා, බාහිරට යන්නේ නැතුව භාවනාව කරගෙන ගියා, විකටම කායන පස්සනාවේ පිහිටියා, අජ්ජත්තං තමන් තුළ මේ භාවනාව තිබුණා. සුකිතස්මීති පජානාති සතිමා සුකිතස්මීති, සීය තියෙනවා, ඒ වගේම සැපයටපත් වුණා කියලා දැනගන්නවා. ඒ විදිහටම දේශනා කළා පින්න ස්වාමීන් වහන්සේ. වේදනානුපස්සනාව තුළිනුත් චිත්තානුපස්සනාව තුළිනුත් ධම්මානුපස්සනාව තුළිනුත් කියන මේ සතිපට්ඨාන හතර තුළින්ම එයාට දැනගන්න පුළුවන් කියනවා. මේ හිත නීවරණ නිදහස් කරගෙන, ඒ වගේම හිත නිකලෙස් කරගෙන විමුක්තිය දක්වාම මේ දහම් මඟ දිනු කරගන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේය. අප්පනිදාය භාවනාවති. එහෙමයි පින්න ස්වාමීන් වහන්සේ. පින්න ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා අප්පනිදාය භාවනාව ගැන. කියන්නේ සිත කායනුපස්සනාව, එහෙම නැත්නම් වේදනානුපස්සනාවෙම, එහෙම නැත්නම් චිත්තානුපස්සනාවෙම, ධම්මානුපස්සනාවෙම හිත දිගටම වඩන ආකාරය. වෙනත් අර ඉස්සලා ප්‍රසාදනීය නිමිත්තක භවනා අරමුණක සිත පිහිටවන අයුරක් ගැන වදාලා, එසේ නොකොට ඒ සතර සතිපට්ඨානය තුළම දිගටම ධර්ම මාර්ගයේ කුරුදු වී යන ආකාරයට වඩලා අරහත්ත්වයට පත්වීම දක්වා දියුණු කරගන්න පුළුවන් මේ අප්පනිදාය භාවනාව තුළනුත්. ඒ කියන්නේ නොපිහිටුවා, වෙනත් අරමුණක නොපිහිටුවා වැඩීම කියන මේ භාවනාව තුළින්. ඉතින් මේක පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ අවසානයේට ඉතා වැදගත් කරුණක් වෙනවා ස්වාමීන් වහන්සේ ඉස්මතු කරනවා නේද? එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්න ස්වාමීන් වහන්ස, ඒක අර ගිලාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ කාරණාවත් එක්ක ගැළපෙලා යන බුදුරජාණන් වහන්සේ මේ ගුරු මුෂ්ටි නොතබාගෙන සියල්ල හෙළිදරව් කළා කියනවා. මම ඉතිකෝ ආනන්ද දේශිතා මයා පණිදාය භාවනා, මම මේ විදිහට පිහිටුවා භාවනාව වඩන හැටි, වෙනත් තමන්ට යම් බාධකයක් ඇති වුණොත් සත සතිපට්ඨානිය වඩද්දී වෙනත් ප්‍රසාදනයේ නිමිත්තක සිත පිහිටුවලා වඩන ආකාරය ගැනත්, ඒ වගේම අප්පනිදාය භාවනාව ගැන, දේශිත අප්පනිදාය භාවනා, ඒ වගේම නොපිහිටුවා වඩන ආකාරය පිළිබඳවත් මා ඔබට දේශනා කළා. යං ආනන්ද සත්තාරා කරණීයන් සාවකානං හිතේසෙන අනුකම්පකේන අනුකම්පං උපාදාය. පින්නත් ආනන්ද යම් ශාස්ත්‍රුන් වහන්සේ නමක් අනුකම්පාවෙන් අනුකම්පාව උපදවාගෙන හිතයිශීව ශ්‍රාවකයන්ට යමක් කරුණාවෙන් දේශනා කළ යුතුද, මං ඒදී ඔබට කතං වූ තම්මය, ඒදී මං ඔබට කරලා තියෙන අනුශාසනාව ඒ අවවාදී කරලා තියෙන. ඒතානි ආනන්ද රුක්ඛ මූලානි, මේ තියෙන්නේ ආනන්ද රුක්ෂ මූලයන්. ඒතානි ශුඤ්ඤාගාරානි, මේ තියෙන්නේ හිස්තෙන් විවේක ස්ථාන. ජහයත ආනන්ද, පින්වත් ආනන්ද ධ්‍යාන වඩන්න. මා පමාදත්ත ප්‍රමාද වෙන්න එපා, මා පච්චා විප්පටිසාරෙනෝ අහුවත් පස්සේ පසුතැවිලි වෙන්න එපා කියලා පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. අයං වූ අම්හාකං අනුශාසනීති, මේයි අපගේ අනුශාසනාව. දැන් බුදුරජාණන් වහන්සේ අපට දෙවෙනි සූත්‍ර දේශනාවේදීත් අපගේ අනුශාසනාව මෙයයි කියලා, මේ සතර සතිපට්ඨානෙන් වාසය කරන්න, ඒ වගේම සම්පජාන්නේ තුළ හිත පුරුදු වෙන්න, සතෝ භික්ඛු සම්පජානෝ විහෙරේය, භික්ෂුව සිහියනොත් සිහිනුවනොත් වාසය කරන්න කියන මේ අනුශාසනාව වදාලා. ඉතින් එතකොට අපට පේනවා බුදුරජාණන් වහන්සේ අපට මේ තමන්ගේ පිළිසරණ, තමන්ගේ දූපත හදාගන්න හැටි, එක ධර්මයේ තුලින් හදාගන්න හැටි, වෙන සරණක් නොසොයා තමන්ගේ පිළිසරණ ධර්මයේ තුලින් මේ සතර සතිපට්ඨානයේ වැඩීම තුලින් සලස ගන්න ආකාරයේ මනවින් බුදුරජාණන් වහන්සේ ගුරු මුෂ්ටි තබා ගන්න නැතුව මනවින් හිලිදරව් කරලා තියෙනවා. ඉතින් අපිට මේ බුදු දේශනා තුලින් ඒ වගේ මනවින් දැනගන්නට ලැබෙනවා. ඉතින් අදත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ සතිපට්ඨාන සංයුක්තේ අඹපාලි වර්ගයේ අවසාන සූත්‍ර දේශනාව වන මේ භික්ඛුණෝ පස්සේ සූත්‍රය ඇසුරින් පණිදාය භාවනාව ගැනත්, ඒ වගේම නොපිහිටුවා
සිත වැඩීම අප්පනිදාය භාවනාව ගැනත් විස්තර කොට වදාලා තිපින්නස් ස්වාමීන් වහන්සේට අපි බෙහෙවින් පින් අනුමෝදන් කරන අපට මේ දහම් කරුණු මෙලෙසින් කියා දීම සම්බන්ධයෙන්. ඉතින් අපි මේ සොඳුරු නිවන් මඟ සදහම් කතිකාවත තුළින් මේ ධර්මයේ සාකච්ඡා කිරීමෙන් එවගේම ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් රැස් කරගන්නට යෙදුණු මේ උදාරතර පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු පින් කැමති සියලු දෙවියන්ට. එවගේම මේ උතුම් ධර්මය අපට මෙලෙසින් පිරිසුදුව පවසන්නට ඔබට අපට කියා දුන්න මේ යුගයේ අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, සියලු මහා සංඝරත්නයට, එවගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයට, එවගේම ශ්‍රද්ධා ධර්ම දානේ සිදු කරන පින්වත් ඔබ හැමට, අද ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ සෑම සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ හැම දෙනාටම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සොඳුරු නිවන් මගේ ගමන් කරලා අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති. සා